ක්‍රියාවේ සිද්ධාසී විදිමාලියද පාර්ශවාවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු ලබනවා. මහියංගනයේ සහ විදිමාලියද මේ ලංකාවේ තියෙනා වූ බොහෝ දෙනා දන්න රාජලේකම් කාර්යාල දෙකක්. මහියංගනයේ ප්‍රසිද්ධයි පූජනීය මහියංගන රාජමහා විහාරස්ථානය නිසා විදිමාලියද අතිප්‍රසිද්ධයි. ලංකාවේ දින දරිද්‍රතාවෙන් ඉහළටම ගියා වූ දුප්පත් ප්‍රාදේශ සභාවක් නිසා අපි දෙපැත්තේ මැද සුවිශේෂී වැදගත්කමක් තියෙන තැන. තථාගත ලෝතර බුදුජාන මහන්සේ වැඩම කර වදාරමින් පාදස් පරිසර පත්තුනේ මේ පුණ්‍ය භූමියක් තියෙන මේ ප්‍රාදේශ ලේකම් කාර්යාල සීමාවන් තුල අද වෙනකොට හරිම දුක්ඛදායක හරිම අමිහිරි කනගාටුදායක අසරණ මිනිසුන් සිටිනවා දක්නට ලැබීම අපි ලැබපු දෛවයේ සරදමක්ද කියලා මට හිතෙනවා. විද්‍යාලයද සහ මහියංගන කියන රාජලේකම් කාර්යාල දෙක තුලම එකදු ඇසිකිලියක් ඉදිකර ගැනීමේ හැකියාවෙන් තොර වුණ ඒ වගේම තමන්ගේ හිස නිවන නිවසක් නිර්මාණය කර ගැනීමේ හැකියාවෙන් තොර වුණ අසරණ මිනිසුන් ජීවත් වන දැකීම මේ ලංකාවේ ගෞරවාභිමානණයට කොයිතරම් කැළලක් දැයි රටේ නායකත්ව විශ්ින් තේරුම් නොගැනීම පිළිබඳව අපිට තියෙන තවත් බොහොම කනගාටුදායක දුක් වේදනාවක්. මේ විදිහට මිනිසුන් දුක් විඳින්නේ ඒ මිනිසුන් විසින් කළ යුතු සියලු වගකීම් සියලු යුතුකම් නිසි ලෙස රටට ඉටු කරමින් ඒ අය බස් එකේ යද්දී ඒ වගේම ආහාර පාන මොනහර මිලදී ගද්දී හැම දෙයකින්ම තමන් ගෙවිය යුතු බදු මුදල්ද දඩ මුදල්ද වෙනත් වන්දිද වෙන අය කිරීමද ඔය සියල්ල සිද්ධ කරමින් රටට ජාතික සම්පතක් විදිහට සිකාර්මික නිෂ්පාදනයන් ජනිත කරවමින් මේ අසරණ ලෙස දුක් විඳින ව්‍යාහිංසක මිනිසුන්ගේ දුක්පත් භාවය පිළිබඳව සැලකිලි ලක් කිරීම අනිවාර්ය අංගයක් වී තිබීම වුවද එය එසේ නොසලකමින් අද වෙනකොට ලක්විමෙහි වරිච්ච බිත්ති හතුමැට බිත්ති දාපු අසරණ මිනිසුන් නැතයි කියන තරම් රාජ්‍ය නායකත්වය කටයුතු කරනකොට ඒක අපිට දැනෙන්නේ පිළිකුලක්. මෙවන් රටක එක දවසක දෙකක ක්ෂණික පහළවීමක් හෝ කඩාවැටීමක් එක්ක එකතුනා නම් අපිට කනගාටුවක් නැහැ. පොඩි කාලේ සිට දේශපාලන ශාස්ත්‍රයේ තුල නායකත්වයන් අභිභවමින් සහ නායකත්වයන් ඉහළ මට්ටමින් ලබා ගැනීම දරමින් මේ විදිහට මේ ශ්‍රී ලංකාවේ අසරණ වෙච්ච අහිංසක වෙච්ච මිනිසුන් නැහැ කියන තරමට තමන් නොදෙනුවත් භාවයේ යුක්ත වීම ඇත්තටම මුක්ත අදහසක්ද කියලා මට හිතෙනවා. මම ඒ පිළිබඳව කනගාටු පළ කරන අතර මියුගුණේ සහ රිදිමාලියද වන් මේ වගේ දුප්පත් ප්‍රදේශ මෙහි විතරක් නෙවෙයි ලංකාවේ තවත් තැන්වල තියෙනවා. ඒ ස්ථිබෙන් නිසා එවන් අහිංසක මිනිසු රට වෙනුවෙන් කළ යුතු මාර්ග මෙහෙවරයන් නොපිරියලා ඉටු කරන අතර එයයි ගත යුතු සියලු දේවල් රටෙන් රජයට ලබා ගන්න ලබන වදු ආකාරයට සියලු දේවල බද්දට මිනිස්සු අහි අහු වෙලා තියෙනවා. ඒ නිසා තම යුතුකම අහතරණයන් විසින් ඉටු කරද්දී ඒ අය වෙනුවෙන් අයිතියක් වෙනුවෙන් සටන් කරන්න ඒ මිනිසුන්ට ශක්තියක් නොමැති වෙච්ච වෙලාවක එවන් අසරණ මිනිසුන් මෙවන් ප්‍රවෘත්ති අහනකොට තවත් ඒ මිනිසුන්ගේ හදවත් කැළී යන තරම් වේදනාවක් ඇතිවීම වළක්වන්න බෑ. ඒ නිසා අපි කනගාටුවෙන් සිහිපත් කරනවා මෙවන් අමනෝජ්‍ය ප්‍රකාශනයන් නොකොට මේ රටේ දරිද්‍රතාවයෙන් යුක්තව ජීවත් වන අසරණ මිනිසුන්ව නඟා සිටීම සඳහා අපෙන්ද උපදෙස් අපෙන්ද අවශ්‍ය තොරතුරු ලබා ගැනීම කටයුතු කරන්නට අනිවාර්යෙන් කටයුතු කළ යුතුයි කියන කාරණය මේ වෙලාව විශේෂයෙන්ම අවධාරණය කරන්න කැමතියි.